ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන තීන්දු කරන මධ්‍යම කාරක සභාව රැස්වේ. සුගතදාස දහවන පතේ විවෘත කිරීමේදී රවි දාසිරි කියු කතා. මේක කොටස් දෙකක් තියෙන එකක් තමයි පොන පැත්ත, අනිත් එක තමයි දෝන පැත්ත. එක්සත් ජාත්‍ය පක්ෂය තියෙන ඔක්කොම අමාරුවෙන් කටයුතු කරන්න තියෙන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක දෝනවා. අපි ගොනාට අපි දනකොල ටික කවනවා කියලා අපි හිතුවේ. මොකද අපි අපේ සහයෝගයෙන් තමයි මේ ශක්තිය යන්නේ. මුදල් එකතු කරන එක සල්ලි දෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. News First අනාවරණය පළදරයි. තිස්ස සමන් කෙරෙහි බලධාරීන්ගේ අවධානය. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙතයි. ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් උදැසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලකුණු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. බස්නාහිර, වයඹ, සබරගමු, මත්තියම සහ ඌව පළාත්වලත් ගල් හා මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි බලාපොරොත්තු වන බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ හම්බන්තොට සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා යාපනය දක්වා වෙල්ලට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිකුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි. මේ අතර ඊයේ සහ අද ඇදහැලුණු අධික වැසි සමග පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන්දුරටු 4ක් විවෘත කර තිබෙනවා. මේ අතර මහනුවර කටුකැලේ ප්‍රදේශයේ නිවසක් මතට අද පස්වරුවේ ගසක් කඩා වැටීමෙන් එම නිවසට හානි සිදු වුණා. අද පස්වරුවේ පුත්තලම මන්නාරම් මාර්ගයේ දෙගේකනුව ප්‍රදේශය හරහා හමාගිය තද සුළඟින් නිවාස කිහිපයකට හානි සිදු වූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා. දින තුනක් නකසී අතරමං සිටි තරුණින් 7 දෙනෙකු අද පස්සරුවේ සොයා ගැනුණා. බඹරල්ල කළුපහන මාර්ගයෙන් නකල්ස් තරණය කිරීම සඳහා ඉකුත් 7 වෙනිදා පෙරවරුවේ තරුණයින් 7 දෙනෙකු පිටත් වී තිබූ බව පොලිසිය පැවසුවා. හෝමාගම 2 දෙනෙකු, ගාල්ලේ 2 දෙනෙකු, කෑගල්ලේ 2 දෙනෙකු සහ අත්තනගල්ලේ තරුණයෙකු එම කණ්ඩායමට ඇතුළත්. අප වාර්තාකරු පැවසුවේ ඔවුන් සියලු දෙනා අවුරුදු 22ත් 26ත් අතර පසුවන්නන් බවයි. බඹරැල්ලෙන් කඳුපන්තිය තරණය කිරීම ආරම්භ කළ ඔවුන් පසුදා උදෑසන අතරමන් වැත්තේ මාර්ගයේ සොයාගත නොහැකිවයි. ඒ පිළිබඳව නිවැසියන්ට දැනුම් දී තිබුණත් සන්නිවේදන ගැටලු නිසා ඉන්පසු ඔවුන් සම්බන්ධ කර ගැනීමට ඥාතීන්ට හැකිව නැහැ. ඥාතීන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කළ දැනුම් දීමකින් පසු පන්විල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. පැය 6කට අධික කාලයක් සෝදිසි කළද තරුණ පිරිස සොයාගත හැකි වූයේ නැහැ. අනතුරුව පොලිසියට තොරතුරක් ලැබුණේ නකල්ස් කන්දෙන් බැසගිය තරුණයින් සිව් දෙනෙකු බඹරැල්ල පිවිසුමේ සිටින බවටයි. අප වාර්තාකරු පැවසුවේ ප්‍රකාශ ලබා ගැනීම සඳහා තරුණයින් පන්විල පොලිසියට රැගෙන ගිය බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැසීම මේ වන විට ජනාධිපති ඩිල නිවසේදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා අප බාණ්ඩාරික වාර්තාකරු ධනංජය නාරම්බැද්ද. ධනංජය, ඕකුෂානි, මා මේ මොහොතේ රැඳී සිටින්නේ ජනාධිපති නිල නිවස ආසන්නයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාව ආරම්භ වී මේ වන විට පැය 3කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. එම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රී 7ට පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ එවැගේම තීරණාත්මක මෙම මධ්‍යම කාරක සභාව ආරම්භ වී ආරම්භ වුණේ. එවැගේම තමා මෙම තීරණාත්මක මධ්‍යම කාරක සභාවේදී කුමක් සම්බන්ධයෙන් නිශ්චිතවම සාකච්ඡා කරනවාද යන්න මේ වෙනතෙක් මාධ්‍යර තොරතුරු වාර්තා නොවුනත් පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවේදී පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පිළිබඳව වගේම හෙට සිට වත්මන් රජය තුළ වත්මන් ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්යභාරය කුමක්ද යන්න මෙහිදී සාකච්ඡාවට බඳුන් වන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම තමයි අද රාත්‍රියේ සිට මාධ්‍යවේදීන් විශාල පිරිසක් මෙම ස්ථානයේ ජනාධිපති නිල නිවස ආසන්නයේ මෙහි සාකච්ඡාවට බඳුන් වන තොරතුරු කුමක්ද යන්න පිළිබඳව ජනතාවට තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් ජනාධිපති නිල නිවස ආසන්නයේ රැඳී සිටිනවා. මෙයයි මෙහි නවතරතු තොරතුරු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුළ සාකච්ඡාවට බඳුන් වූයේ කුමක්ද, මෙහි නිශ්චිතම තොරතුරු කුමක්ද යන්න සියල්ල ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා ධනංජය නාරම්බැද්ද, නන්දන විමලසේන සමග ජනාධිපති නිල නිවස ආසන්නයේ සිට.
විශාස බංගයට පක්ෂ වූ විපක්ෂ වූ නොපමිණි ආණුපක්ෂ තිදෙනකු අද එකට හමු වුණා. ඒ සුගද්දාස් ක්‍රීඩාංගණයේ කෘතිම දහවන පත්තය විවෘත කිරීමේ අවස්ථාවේදී. එහිදී ඔවුන් පළ කළ අදහසුත් එකිනෙකට පරස්පරයි. විශේෂයෙන් අපේ කණ්ඩායම වැඩිපුර දෙනෙක් ඡන්ද වැළකීම පිළිගත්තා. වැඩිම දැඟලුවේ එස්.පී. දිසානායකයි තිරංග සුමුත්තිපාලයි. මේ දෙන්නම අපිට ඇවිල්ලා කිව්වා, දැන් අපි බලාපොරොත්තු වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ ඡන්දේ නැහැ, අපි පෙරදෙනවා. ඒක නිසා අපි සියලු දෙනාම ඡන්දේ වැළකීම අනුව කටයුතු කරමු කියලා. අපි මේක ජනාධිපතිතුමාට දෙනුම් දීලා තමයි අපි ඡන්දේ පාවිච්චි කරන්නේ නැත්තේ. දැන් බලන්න එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පෞසි අමුතුමයි දායසිරි යමනාප වෙන්නේ නැති වෙවි. අපි සංසන්දනය කරොත් මේක කොටස් දෙකක් තියෙන. එකක් තමයි පොවන පැත්ත, අනිත් එක තමයි දෝන පැත්ත. එක්සත් ජාතික පක්ෂයේ තියෙන ඔක්කොම අමාරුවෙන් කටයුතු කරන්න තියෙන මුදල් අමාත්‍යංශය, විදේශ අමාත්‍යංශය, ඒ ඔක්කොම අමාරුවෙන් එකතු කරලා අපි දානවා එකට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක දෝනවා. අපි රවි කරුණාක මැතිතුමා කිව්වා දෙවීම සහ කැවීම කියලා. මම ඒක අනිත් පැත්තට කල්පනා කරන්නේ. මම හිතුවේ ඒක අනිත් පැත්ත. අපි ගොනාට අපි දනකොල ටික කවනවා කියලා අපි හිතුවේ. මොකද අපේ හයිය තිබුණ නැත්තම් තුනෙන් දෙකක බලයක් නැහැ මේ ආණ්ඩු. එතකොට අපි තමයි තනකොල ටික කවන්නේ කියලා මම හිතන්නේ. මොකද අපි බැනුනොත් අහන්න ඕන, අපිට මොකුත් හම්බෙන්නේ නැහැ පැත්තෙන්. ඒ නිසා දුවන්නේ අන්තිමටම එක්සත් ජාතික පක්ෂය කියලා තමයි මම අනිත් පැත්තට කල්පනා කරන්නේ. පක්ෂ දෙකක් කවදක්වත් එකතු වෙච්ච නැති අවුරුදු 60ක් ගහගත්ත පක්ෂ දෙකක් අද එකතු වෙලා ආණ්ඩුවක් කරන. මේක කවදක්වත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ජනාධිපතිතුමා හින්දම කරනවා මිසක වෙන නායකයෙක් එහෙමනම් මෙලාට මේක දාලා දමලා ගහලා ගිහිල්ලා ඉවරයි. සමහරු කල්පනා කරුවේ අපි මේ ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක ඇමතිකම් අරගෙන ඉන්නවයි. ආණ්ඩුවක් කරනවා නම් පක්ෂ දෙකකින් හැම කෙනෙකුටම ගෞරවයක් තියෙනවා. එකට එකතු වෙලා වැඩ කරනවද එළියට යනවද කියන කාරණේ අද තියෙන්නේ. තව එකට දවස් දෙකක් තියෙනවා. විශ්වාස බංකේට සහාය පළ කළ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඡන්දේ දීමට පෙර අමාත්‍ය මනෝ ගණේෂන් මහතාට කියූ කරුණක් පිළිබඳව මනෝ ගණේෂන් මහතා අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. මගේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුපැත්තේ පළවෙනි පෙළේ මගේ අල්ලපු සීට් එකේ ඉන්න ඇමතිතුමා තමයි අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිතුමා. ඒ තමයි ඡන්දේ පෙරම බඩු වෙලා මට කිව්වා. මම ආවේ විශ්වාස බංක යෝජනාවට පක්ෂ ඡන්ද දෙන්න ආවේ. මම දීලා පසු අපි ඇමති මණ්ඩලෙ ඉවත් වෙලා මම කියලා විපක්ෂ වාඩි වෙනවා. ඒකවද විපක්ෂය එක්ක එකට වාඩි වෙන්නේ නැහැ, වෙනම කණ්ඩායමකට මම වාඩි වෙනවා. වාඩි වෙලා ආණ්ඩුවත් එක්ක ඉෂ්‍යු බේස්ඩ් විෂය බලලා අපි එක එක විෂය වලට අපි උදව් උපකාර කරගෙන ගනුදෙනු කරගෙන වැඩ කරනවා කියලා එතුමා කිව්වා. ඉතින් එහෙම ඉන්නකොට ඒ අය තව තරහ කරගන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. මොකද රට ජනාධිපතිතුමා තමයි ඒ පක්ෂ නායකයා. ඉතින් ඒ පක්ෂය තරහ කරගත්තා ජනාව තරහ කරගන්න බෑ. තරහ කරගන්න අපි වැඩේ කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය සඳහා මැති ඇමතිවරුන් 12 දෙනෙකුගෙන් සමන්විත දේශපාලන මණ්ඩලයක් පත් කිරීම පක්ෂයේ ඒකමතික තීන්දුවක් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. නමුත් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් එම තීරණය පිළිබඳව සිටින්නේ නොසතුටින් බව ඔවුන් පළ කරන අදහස් වලින් පැහැදිලි වනවා. ඒකමතිකව සිද්ධ වෙච්ච දෙයක්. කවුරුවත් විරුද්ධුන්නේ නැහැ. අපි සාකච්ඡා කරුවා පැය 7ක්. එදා පැය 7ක් සාකච්ඡා කරලා සියලු දිනාගෙම එකගත් වෙන්න තමයි මේ කටයුත්ත අපි කරලා තියෙන්නේ. දැන් එමුතුවා දිගින් දිගටම චෝදනා කරනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් 16 දිනක් විශාල බංගිට සහය දුන්නා කියලා. මේගොල්ලෝ අයින් ආණ්ඩුවෙන් ඉවත් කරන්න කියලා එළින් එනවා. නෑ, අත්ත වශයෙන්ම අපිට ඒ අයත් එක්ක අපේ පෞද්ගලික කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ අය අපි හොඳ මිත්‍රයෝ. නෑ, එහෙම දෙයක් නෑ. අපි ජනාධිපතිතුමා හම්බෙලා කිව්වේ එතුමාට පැහැදිලිව කිව්වා ඡන්දය දීමෙන් වැලකිච්ච අයත් එක්ක අපි එකට ආණ්ඩුවක් හදලා අලුත් ගමනක් යමු කියලා අපි එතුමාට පැහැදිලිව කිව්වා. අමාත්‍යවරයා මෙම තීන්දුව ඒකමතික තීන්දුවක් බවට මාධ්‍ය හමුවේ සඳහන් කළාත් අරලියගහ මන්දිරයේ පසුගිය 7 වෙනිදා පැවති සාකච්ඡාවට එක් වූ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් ඒ පිළිබඳ දැක්වුවේ මෙවන් අදහසක්. බහුතර මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාවය තිබුණේ මේ පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් වෙයි කියලා. නමුත් ඒක සිදු වුණේ නැහැ. අපි බලාගෙන සිටිනවා මන්ත්‍රීවරුන් වශයෙන් මේ පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය අප්‍රේල් 30 වන විට ඉෂ්ට වෙලා පාක්ෂිකයා බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට වෙයි කියලා. මුලින්ම එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානයක් ඇති කරන්න අර මණ්ඩලෙයි මේ මණ්ඩලෙයි අර කමිටුවයි මේ කමිටුවයි ඇස් බැඳුන් නෙවෙයි.
දැනෙන ප්‍රතිසංවිධානයක් කරන්න පියවර ගන්න කියලා බොහෝ මායාචරාත්මකව ඉල්ලන්න කැමති. මේ ඉල්ලන වෙනස නොවෙනව නම් අපි ලිපි පත්තිල් ලිපි බාර ගන්න සූදානම් නැහැ. පත්තිම් ලිපි වෙනුවට ඉල්ලා සිල්ලිමෙදි ලියුම් දෙන්න සූදානම් අපි. මේ දේශපාලන සතිය ගෙවෙන්නට නියමිතව තියෙන්නේ උණුසුම සිසිල අතරේ බව තමයි කියන්න තියෙන්නේ. අක්‍රමාත්‍රාට එරෙහිව ඉදිරිපත් වුණු විශ්වාසභංග යෝජනාව නම් අවසන්. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය මේ විශ්වාසභංගයේ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුලදී ජයගත්තට පස්සේ එක්සත් ජාතික පක්ෂය පොරොන්දු වෙච්ච ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය පැත්තට යොමු වෙලා තියෙනවා. රහස් ඡන්ද පවත්වලා පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කියලා පෙන්වන්නට උත්සාහ කළා. ඒ අනුව කමිටුවක් පත් කළා 12 දෙනෙක්ගෙන් යුත්. තවත් කණ්ඩායමක් හෙට රාත්‍රියේ රැස් වෙන්නට නියමිතයි. මේ ප්‍රතිසංවිධාන පිළිගන්නට බැහැ කියලා ප්‍රකාශපත් කරා. සභාපති ලේකම් කියන දූර දරද්දී මේ පක්ෂ වෙනුවෙන් පුළුල් වශයෙන් කැපුවේ හැකියාවයි පත් කළ යුතුයි කියලා දයාගමගේ මහතා මේ ඇතුළත තිබුණු රැස්වීමදී යෝජනා කළා. ඒකට සභාවෙන් ලැබුණේ අත්වල සන්නාදයක්. ඒ වගේම සභාපති ධූරයේ සම්බන්ධයෙන්ුත් එවැනි තත්ත්වයක් තියෙන්නේ. යන විදිහට මේ සතිය තුළ යලිත් විශ්වාසභංග යෝජනාවක් ගැන සාකච්ඡාවක් මේ බදාදා දිනේ දෙපාර්තමේන්තුවට නියමිතව තිබෙනවා. තව දින 180ක් අපි ඉවසමු කියලා එක්සත් ජාතික පක්ෂයේම ප්‍රබල අමාත්‍යවරු දෙපිරිසක් අතර කතා වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් ගත්තොත් එහෙම දැන් එක්තරා ආකාරයක සංවාදයක් පවතිමින් තියෙනවා. විශේෂයෙන් විශ්වාසභංගයට පක්ෂව ඒ වගේම විරුද්ධව ඡන්දය ලබා දුන්න අය සහ ඒ වගේම ඡන්දය දීමෙන් වැළකී සිටි කණ්ඩායම අතර මේ වෙන විට ඒකබද්ද විපක්ෂය තමන්ගේ මේ දිනේට සූදානම් වෙමින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ඇතුළු තනතුරු තවත් අප්‍රේල් 30 දක්වා දීර්ඝ කළා. ඒ අගමැතිවරයාත් මංගල සමරවීර ඇමැතිවරයාත් ඒ විතරක් නෙමෙයි අකිල විරාජ්‍ය ඇමතිවරයා ජනාධිපතිතුමා හම්බෙන්න ගියේ කාටත් නොකිය ඉන්න මහලේකම්වරයටත් නොකිය මෙන්න මේ පිළිබඳව අද රාත්‍රියේදී යම් පිරිසක් සාකච්ඡා කරන්නට නියමිතයි. ඇයි අපිට මෙහෙම කළේ කියලා අද දවසේ බලාපොරොත්තු වුණා ඒකබද්ද විපක්ෂය නියෝජනය කරන ප්‍රබලයෙක් යම් විදිහක නීතිය හමුවට ගෙනවිත් අතරඟුට ගැනීම ක්‍රියාවලියක් සිද්ධ වෙයි කියලා සමාජ මාධ්‍ය හුඟක් වාර්තා කරලා තිබුණා බලාගෙන හිටියා. නමුත් අද ඒ සිදුුනේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී ඇතිවන තත්ත්වයක් එක්කම හෙට අනිද්දා දිනවල තීරණාත්මකයි. මොකද මේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීපු අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ඉන්නේ විදේශගත වෙලා. එනකොට ඇමතිකම් තියේවිද නැද්ද මේ පිළිබඳව ජනතාව බලාගෙන ඉන්නවා. පාර්ලිමේන්තුව පැත්තෙන් ගත්තොත් එහෙම පාර්ලිමේන්තුවේ ඉදිරියේදී විගණන පනත කාලයක් තිස්සේ සාකච්ඡා වෙච්ච 19 වෙනිදා පාර්ලිමේන්තුවේ නියමිතව තිබෙනවා. නමුත් ඊට කලින් වෙඩිමුරයක් පත් වුණා. පහුගියදා පාර්ලිමේන්තුවේ අදහස් පළ කරපු එක මන්ත්‍රීවරයෙක් විගණක අධිපතිවරයා දැඩි ලෙස විවේචනය කළා. ඒ සමගම මතුවුණ සංවාදයක් තියෙනවා මේ ඉදිරි දින කිහිපය තුළ විගණකාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව යම් විදිහක විවේචනයක් කිරීම සඳහා මන්ත්‍රීවරු ගණනාවක් යම් අදහසක සූදානමක ඉන්නවා. අලුත් අවුරුද්දට පෙර කැබිනට් මණ්ඩලයේ සංශෝධනය කරන බවට දැන්ට ප්‍රකාශ වෙලා තිබෙනවා. මේ නිසාද කොහෙද අද දවසේ විජේදාස රාජපක්ෂ මහත්මයාට දිගින් දිගටම දුරකථන ඇමතුම් යන බවට වාර්තා වෙනවා. ඇමති කමක් ගන්න සූදානම්ද කියලා. විශ්වාසභංගය පිළිබඳව සාකච්ඡා ඉවර වුණාට ඒක ඉවර වෙලාමත් නැහැ. සමහර කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න දිනේෂ් ගුණවර්ධන මහතා හෙට දවසේ ප්‍රතිසාකච්ඡාවක් හදිසියේම කැඳවලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් 30ත් 40ත් ආසන්න සංඛ්‍යාවක්. ඒ සංවිධායක ධූර වලින් ඉවත් වෙනවද නැද්ද කියන එක අවුරුද්දට පෙර ඔවුන් තීන්දුව කරන්නටත් නියමිතයි. ඔන්නඔහම තමයි මේ සතියේ දේශපාලනයේ මේ සති දෙකේ ගෙවෙන්නේ. මොකද අලුත් අවුරුද්ද නිසා සමහර මන්ත්‍රීවරු විදේශගත වෙලා ඉන්නේ. ඇමතිවරු ගණනාවක් විදේශගත වෙලා ඉන්නේ. අවුරුදු කාලය ගෙවිලා සතියක් විතර යනකොට නැවත මේ දේශපාලන කරලිය උණුසුම් වෙයි. ඉඩම්වලට මුදල් අය කර ගැනීමකින් තොරව රණවිරු ගම්මාන 25ක් දිවෙනපුරා ඇති කිරීමට සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය නායක නිවස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළා. ඒ යුද්ධෙන් පූර්ණ දෘශ්‍යාපාතිත තත්ත්වයට පත් සැරයෙන් ජේඩීපී රවින්ද්‍ර මහතාට නිවසක් ලබා දෙමේ උත්සවයට එක් වෙමින්. 2009 වසරේ මේ පස්වනදා පුදුකුඩු ඉරිප්පෙහිදී රාජකාරී කටයුතුවල නිරතව සිටියදී රවින්ද්‍ර මහතා පූර්ණ දුෂ්‍යාබාධිත තත්ත්වයට පත්ව තිබෙනවා. ඔහුට 135ක් පමණ වටිනා නිවස ප්‍රදානය කෙරුණේ මොරටුව අඟුලාන සයුරුපුර නිවාස සංකීර්ණයෙන්. අපි අද තීන්දු කරා ලංකාවේ දිස්ත්‍රික්ක 25ේම රණවීරු සුපසාධන ගම්මාන 25ක් ආරම්භ කරන්න. විශේෂයෙන්ම රණවීරු ගම්මාන වැඩසටහන් තුළ විවිධ ප්‍රශ්න ගැටලු අභියෝග රැසක් පහුගිය කාලේ තිබුණා. ඒ හැම ගැටලුවක්ම निराකරණය කරගනිමින් අඩුපාඩුකම් රහිතව අංග සම්පූර්ණ රණවීරු ගම්මාන 25ක් ආරම්භයක් හැටියට අපි රට පුරාවටම ආරම්භ කරන්නට සැලසුම් කරන්නට බලාපොරොත්තු වෙනවා. මම පැහැදිලිවම කියන්න කැමතියි මම මේ අදහස් කරන රණවීරු ගම්මාන 25 ඒ ඉඩම් වලට තඹ සතයක්වත්
අපි රණවිරුවන්ගෙන් අය කරන්නට කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද පැවති පළාත්පාලන ආයතන දෙකක මංගල සැසිවාරවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර බෙදීම් දක්නට ලැබුණා. යටිනුවර ප්‍රාදේශීය සභාවේ මංගල සැසි අද පෙරපරුවේ පැවැත්වුණා. එහිදී සභාවේ නව සභාපති දුරේ සඳහා වැඩි බලයක් හිමි කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් දෙදෙනෙකුගේ නම් යෝජනා වුණා. එලෙස ඉදිරිපත් වූයේ හිටපු සභාපති තුසිත වෙළගෙදර සහ ආර්.එම්.කේ. රූපස්සර යන මහත්වරුන්ගේ නම්. රහස් ඡන්ද විමසීමේදී හිටපු සභාපතිවරයා පරාජයට පත් කරමින් ආර්.එම්.කේ. රූපස්සර මහතා සභාපති ලෙස පත් වුණා. හිටපු සභාපතිවරයාට සහය දක්වන කණ්ඩායම් සභාවෙන් පිටත හැසිරුණේ මෙලෙසින්. තනමල්විර ප්‍රාදේශීය සභාවේ මංගල සෙසිවාරයේද අද පැවැත්වුණා. එහිදී බහුතර බලයක් දිනාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමිකීන් 20 දෙනාගෙන් 12 දෙනෙකුම මංගල සෙසීට සහභාගී නොවීම විශේෂත්වයක්. අප වාර්තාකරුවන් සඳහන් කළේ පක්ෂයෙන් නම් කළ සභාපතිවරයාට සහ උපසභාපතිවරයාට විරෝධය පළ කිරීමක් ලෙස ඔවුන් අද සභාව වර්ජනය කළ බවයි. මහනුවර නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කේසර සේනානායක මහතා අද වැඩබහර ගත්තා. මහනුවර මහනගර සභාවේ ඵලයේ පිහිටුවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුකම මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පළ කළේ මෙවන් අදහසක්. විශේෂයෙන් මහනුවර මහනගර සභාව සහ ගඟවට කෝරළේ ප්‍රාදේශ සභාවේ සභාව පිහිටුවීමේදී එක්සත් ජාතික පක්ෂයේ සභාවට ඒවා පිහිටුව ගන්න එයාට හැකියාව ලැබුණේ විශේෂයෙන්ම අවසාන මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ බාරව කටයුතු කරපු සංවිධායකවරුන් දෙදෙනා එක්සත් ජාතික පක්ෂයත් සමග අපි දන්න විදිහට මුදල් ගනුදෙනුවක් කරලා අවසාන මොහොතේ එයාගේ ඡන්ද එයාට පක්ෂව ලබලා දුන්නා. පළාත්පාලන ආයතන පිහිටුවීමේදී ජනතා මතයට වඩා මුදල් පෙරටේම ජනතා මනාපෙන් ජයග්‍රහණය කළ පක්ෂයට සභාවේ බලය අහිමිවීම මෙවැනි ව්‍යාකූල සිද්ධීන් පසුගිය සති කිහිපයේදී බහුලව අසන්න දකින්නට ලැබුණා. මේ නව මැතිවරණ ක්‍රමයේ ගැටලුකාරී තත්ත්වයන් බව පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේද මතය වුණා. දිනන අය පරදින්නත් පරදින අය දිනන්නත් හදපු මැතිවරණ ක්‍රමයක්ද කියලා අපිට හිතෙනවා. මේක හින්දා ඊළඟ මැතිවරණ වලට යන්න ඉස්සෙල්ලා මේ මැතිවරණ ක්‍රමය අනිවාර්යයෙන්ම හදා ගන්නට ඕනේ. මේක හරි විකෘති වෙලා තියෙන දෙයක් තමයි. ඒ නිසා අපි මේක නැවත සංශෝධන ලක් කළා. මේක පරිපාලනය ගෙනියන්න පුළුවන් මාර්ගයක් ඇති කරන්නම අවශ්‍යයි. ජනමතයක් ප්‍රකාශ වෙන විදිහට නෙමෙයි, සම්පූර්ණ ජනමතය විකෘති වෙලා මේ මැතිවරණය මම හිතනවා අපි බලයට ආවොත් අපේ පක්ෂයේ බලයට ආවා මේ මැතිවරණය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. මං හිතන්නේ ඊයේ තිබිච්ච පක්ෂ නායක රැස්වීමේදී තීන්දුවක් කරන් තියෙනවා පළාත් සභා මැතිවරණ ක්‍රමය මේ ක්‍රමයට නැතුව පරණ ක්‍රමයට තියන්න ඕනේ කියලා යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. පළාත් පාලන මැතිවරණ පනත පහම සංශෝධනය කිරීම අවශ්‍ය වෙනවා. ඒ සංශෝධනය කිරීම තුළ එක් පැත්තකින් ජයග්‍රහණය කරන ජනතාව ඡන්දේ පාවිච්චි කරන දේශපාලන පක්ෂයට පමණක් පාලන බලය ලැබිය යුතු වෙනවා. එක් පැත්තකින් ඒ සංශෝධනය තුළ අනිත් පැත්තෙන් අතිවිශාල මන්ත්‍රී සංඛ්‍යාවක් මන්ත්‍රීවරු 8000කට වැඩි ගණනක් මේක රජයකට උහුලන්න පුළුවන් තත්වයක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙනවා රජයේ සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් සකස් කරගන්න. උතුරු පළාත් සභාවේ නිල කාලය මේ වසරේ අගපාකයේදී අවසන් වීමට නියමිතයි. මීළඟ මහ ඇමති අපේක්ෂකයා කවුරුන්ද යන්න මේ දිනවල කතාබහට ලක්ව ඇති මාතෘකාවක්. යාපනයේදී මාධ්‍ය හමුවකට එක්වමින් දෙවන ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ සිය පක්ෂයේ මීළඟ මහ ඇමති අපේක්ෂකයා සී.වී. විග්නේශ්වරන් මහතා නොවනු ඇති බවයි. සී.වී. විග්නේශ්වරන් මහත්තයාව දෙමළ ජාතික සන්ධානයෙන් ඉදිරිපත් කරනවාද කියලා මගෙන් මාධ්‍ය ප්‍රශ්න කළා. මම කිව්වා එහෙම නැහැ කියලා. විග්නේශ්වරන් මහත්තයාව අපි මහ ඇමති අපේක්ෂක හැටියට බලෙන් ගෙනාවේ. ඒ වෙලාවේ නීති දැම්මා. එතුමා කිව්වා අවුරුදු දෙකකටයි දුරේ ඉන්නේ කියලා. මා වි සේනාධිරාජ එතන සිට බාර ගන්න ඕනේ කියලා කිව්වා. මා වි සේනාධිරාජ මාත් එක්ක ඡන්දෙ ඉල්ලන්න ඕනේ කියලාත් කිව්වා. අපි කවුරුත් ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. අවුරුදු දෙකට ඉන්නවා කිව්වත් ඒකත් ඊට පස්ව මා වි සේනාධිරාජ තනතුර ගන්න කියපු එකත් මම විතරක් නෙවෙයි. තව 6 දිනක් විතර අහගෙන හිටියා. ඒ නිසා තවදුරටත් එතුමා බලෙන් තියාගන්න කැමැත්තක් නැහැ. එළබෙන මැතිවරණයේදී ඉදිරිපත් වුණු අපේක්ෂකයා පිළිබඳව ප්‍රශ්න කෙරුණා.
තාම තීරණය කළා නැහැ. හරි වෙලාවට ඒ ගැන කියන්නම්. තාම මේ වෙලාවට ඇවිල්ලා නැහැ. මේ අතර විපක්ෂ නායක ආර සම්බන්ධන් මහතා අද ත්‍රිකුණාමලයේදී මාධ්‍ය හමුවකට එක්ුණා. එම මාධ්‍ය හමුවේදීද උතුරු පළාත් මහ ඇමති අපේක්ෂකයා පිළිබඳව ප්‍රශ්න කෙරුණා. පළාත් සභා මැතිවරණයට තව කල් තියෙනවා. ඒ ගැන දැන් කතා කරන්න අවශ්‍ය නැහැ. වෙලාව ආවම කතා කරන්නම්. මම හදිසි වෙන්නේ නැහැ. උතුරු පළාතේ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් සන්ධානය වශයෙන් අපි කෙනෙක්ව උතුරු පළාත් මහ ඇමති කරන්න තීරණය කරනොත් මමත් ඒකට සහයෝගය ලබා දෙනවා. මම දන්න විදිහට ඒක සුමන්දිර මන්ත්‍රීතුමාගේ අදහස. ඔහුගේ පෞද්ගලික අදහස. එය සන්ධානයේ මතය ලෙස මම හිතන්නේ නැහැ. උතුරු පළාතේ දූෂණ චෝදනාවලට ලක් වූ අමාත්‍යවරුන්ට එරෙහිව පසුගියදා උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා පියවර ගත්තා. මෙහිදී ඉලංගේ තමිල් අරසු පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඔහුට එරෙහිව විශ්වාස භංගයක් බාර දී පසුව එය ඉල්ලා අස්කර ගත්තා. ශාමලි වීරකෝන් මෙරට ප්‍රමුඛ පෙළේ රූපලාවන්‍ය ශිල්පිනියක් කීවාට වරදක් නැහැ. මහනුවර කෑගල්ල කුරුණෑගල ප්‍රදේශවල රූපලාවන්‍ය ආයතන පවත්වාගෙන යන ඇය මේ වන විට නවක රූපලාවන්‍ය ශිල්පිනියක් බිහි කිරීමට කටයුතු කර අවසන්. ඇය සිය 20 වසරක රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සාර්ථකත්වයට දිරිදුන් අය ගැන සිය මතකය අවදි කළේ මෙලෙසින්. අවුරුදු 20ක් තිස්සේ මේ ශේෂ්ත්‍රයට මට අත්ලක් වුණේ මගේ දයාබර දෙමව්පියෝ දෙදෙනා, මගේ අම්මා අප්පච්චි, ඒවත් ඔවුන් දෙදෙනා මං හිතන්නේ මේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ සුදුසුයි කියලා. ඔවුන්ගේ තියෙන කුඩා වැටුපින් මාව රූපලාවන්‍ය ගුරුතුමිය කැටකට ගෙන ගොස් රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ ඉගෙන ගන්න ලෙස දිරිමත් කරා. ඇත්තටම මගේ ආසාවක් තිබුණේ රූපලාවන්‍ය ශිල්පිනියක් වන්න. අවුරුදු 20ක් ඇතුළත මම ගොඩාක් සතුටු වෙනවා මේ ශේෂ්ත්‍රයේ රූපලාවන්‍ය ශිල්පීන් බිහි කරලා තියෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන්ුත් මම ශක්තිමත් වෙලා සිටිනවා. මහනුවර පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ සැකකරුවන් දෙදෙනා සෙවී නියුතු යුද හමුදා කෝපරල්වරුන් දෙදෙනෙකු බවයි. දැන් තවත් පුවත් කිහිපයක් ලුහුඬින්. වැල්ලවත්ත ත්‍රිවිජේ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අහංගම ආනන්ද නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද සිදු කෙරුණා. ඒ හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගණයේදී පූජ්‍ය අහංගම ආනන්ද නාහිමියන් අපවත් වන විට 86 වන වියේ පසු වුණා. මුලිවයිකල් ප්‍රදේශයේ එල්ටීටී සංවිධානයේ විසින් සංගවා තිබූ ආයුධ තොගයක් අද පස්වරුවේ විනාශ කෙරුණා. බැරල්වල සංගවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම ආයුධ සොයාගත් අතර ඒවා විනාශ කර දෙමුනේ මුලතිව් දිස්ත්‍රික් වැඩ බලන විනිසුරු එන් සුදර්ශන් මහතාගේ නියෝගයකට අනුවයි. සුගතදාස ක්‍රීඩාංගණයේ કૃතිම දහවන පතේ නවීකරණය කර විවෘත කිරීම හා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ කාර්ය මණ්ඩලය සඳහා ඉදිකරන ලද පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම අද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙහි ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 244කට අධිකයි. මෙම දහවන පතයට අන්තර්ජාතික මළල ක්‍රීඩා සංගමයේ පළමු පෙළේ සහතිකයක් ලබාගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වුණා.